තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා කැලිකසල සහ රෝහල් අපද්‍රව්‍ය භාවිතයෙන් ඉන්ධන නිෂ්පාදනය සඳහා වසර කිහිපයක සිට පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සාර්ථකව පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය කිරීමට හැකි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙතන තියෙනවා මේ ප්‍රතික්‍රියක ටැංකිය. ඒකේ තියෙනවා කාබනික සහ අකාබනික අමුද්‍රව්‍ය 30-70 අනුපාතයට. ඒක පස් වර්ග 10ක් එක කලවම් කරලා තියෙන උත්ප්‍රේරක හැටියට. ඒක මේ අධික තාපය හමුවේ ප්‍රතික්‍රියා කරලා ඒ වායුවක් නිපද වෙනවා. ඒ වායුව මෙතන තියෙන ෆිල්ටරේට ගියාම එතනදී ඩීසල් පෙට්‍රල් සහ එල්පී ගෑස් එකට වෙන් වෙනවා. එකකින් ඩීසල් අනිත් එකෙන් 70% පෙට්‍රල් සහ ඉහළ කුළුණට එල්පී ගෑස් එක යනවා. ඒ යන එල්පී ගෑස් එක අපි පත්තු කරලා තිනවා වායු ගෝලයට යන්න ඉස්සෙල්ලා. ඉතුරු නල මාර්ග දෙකෙන් එන ඉන්ධන අපි එකතු කරගන්න භාවිතය සඳහා. මේ වන විට ඉන්ධන ලීටර 1000ක් පමණ නිෂ්පාදනය කර ඇති බවත් ඉන්ධන ලීටරයක් නිෂ්පාදනය සඳහා රුපියල් 50ත් 100ත් අතර මුදලක් වැය වෙන බවත් ඔහු පවසනවා. දැන් අපි ලීටර 1000කට වැඩි නිෂ්පාදනය කරලා ගොවි ජනතාවගේ කෘෂාර්මික කටයුතු සඳහා ඉඩම් වාහන වලට ලබා දීලා තිනවා. සහ මෝල් වල යන්ත්‍ර ක්‍රියා කරන්න තාම සහනදායි මේක ලබා දීලා තිනවා. තාදුරටක් දිනු කරලා අපි උත්සාහ කරනවා මේකට අනුමැතියක් අරගෙන මාර්ගය දුවන වාහන සඳහා ලබා දෙන්න. එමෙ ඩීසල් හා පෙට්‍රල් නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඒවා භාවිත කරන ආකාරයද ඔවුන් මෙලෙස පැහැදිලි කළා. අරක එන්නේ බොරතෙල්. මේ තියෙන්නේ මේකෙන් එන ඩීසල්. මේ යුනිට් එකෙන් එන්නේ පෙට්‍රල්. මේක බොරතෙල් එන්නේ මේ පොඩ්ඩක් එන්න. ඔක ආපහු දාලා ගත්තාම මේ ඩීසල් පෙට්‍රල් වලට කැඩලෙනවා අපෝ. මේක ෆිල්ටර් කරන්නේ අපි ඩීසල් කියලා දකින්න දෙයක් තියෙනවනේ. ඒ මට්ටමට ගන්න. දැන් ඒ ක්ලියර් කරපු එක තමයි මේ තියෙන්නේ. දැන් ඒකේ සාමාන්‍ය ඩීසල් වල තත්ත්වෙම තියෙනවා. දැන් මම දානවා. ඔන්න බලන්න. ඒ පිරිපහදු කරපු පෙට්‍රල් එක තමයි මේ තියෙන්නේ. මේක තමයි කෙලින්ම වාහන වල දාලා දුවන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පවතින ඉන්ධන අර්බුදය කසල අර්බුදය හා පරිසර දූෂණයටද පිළියමක් ලෙස මෙම නිෂ්පාදනයෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවයි වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසන්නේ. දිරන කසල සහ 70%ක් නොදිරන කසල භාවිතයෙන් ඩීසල් සහ පෙට්‍රල් නිෂ්පාදනය කරලා දැනට විශාල වශයෙන් අපේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ කසල අර්බුදය. මේ තත්ත්වයේ හමුවේ අපේ තියෙන මේ ඉන්ධන අර්බුදයත් පාදක කරගෙන මේක කදිම අවස්ථාවක් වෙනවා ඒ අවශ්‍ය ඒ කසල සියල්ලම නිසි පරිදි අපිට අවශ්‍ය විදිහට ප්‍රතිචක්‍රීකරණය කරලා අපේ ඒ තියෙන අවශ්‍යතාවය සඳහා භාවිතා කරන්නේ.